ආණ්ඩුව පිහිටවල අවුරුදු දෙකකට වැඩි සහෝදර පක්ෂ 12 සමග කවර හෝ සාමූහික සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. ඒ වෙනුවට සහෝදර පක්ෂවලට කෙනෙහිලිකම් කිරීම, අවලාද නැගීම, මඩ ගැසීම, චෝදනා කිරීම, බැයිනම් බහලා යන්නේ කියලා කියන අවලාදාත්මක ප්‍රකාශනිකුත් කිරීම හැර සවන් දීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන් ලවා මේ ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදින් කියපු දෙයක් තමයි සැලොන්දර ඇරලා තිනවා ඉන්නත් පුළුවන් කාටද යන්නත් පුළුවන් කියලා. කවුරුත් එලවන්නේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේවා ඉතින් සන්දාන ආණ්ඩුවක් තුල එක එක්කෙනා කියව ගන්න දේවල්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ තරම්ම ගණන් ගත යුතු දෙයක් නෙමෙයි හැටියට මම දකින්නේ. ආර්ථික වශයෙන් අර්බුදයකට පත් වෙච්ච වෙලාවක දේශපාලන අර්බුදයක් නිර්මාණය කරගන්නවා නම් බලෙන් මේ රටට මොකද වෙන්නේ? රට අස්ථාවර කරන්නටත් ජනතාව අසරණ කරන්නටත් කරන කුමන්ත්‍රණයක්ද මේ? ඉන්දා මේ ගැන ජනතාව හැටියට මුදල හිතලා බලන්නට ඕනේ. මා අරුදු 11ක් හිටියනේ සංධානි ලේකම්මෙන්ට පක්ෂ 14ක් එක්ක ඔය ප්‍රශ්න මුකුත් තිබුණේ නැහැ වෙලාව. තිබුණේ අපි පක්ෂ මට්ටමේ විසඳ ගන්න ඕනේ. අනිත් පැයට පුළුවන් ඒක ආදර්ශයකට ගන්න ඕන නම්. දැන් පක්ෂවල මිනිහක් තියෙන්න ඕනේ මේ ආණ්ඩුවක මිනිහක් තියාගන්න.